Hello everyone, welcome back to my YouTube channel. I am Devindi. පහුගිය ටිකේ ගොඩ දෙනෙක් මගෙන් request කරලා තිබ්බා hair care video එකක් ගේන්න කියලා. ඉතින් ගොඩ දවසකින් hair care ගැන කතා කරන්නත් බැරි වෙච්ච නිසා අද මම තීරණය කරා hair care video එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් අද video එකෙන් ලස්සනම ලස්සන දිග කොණ්ඩයක් නිරෝගී කොණ්ඩයක් වවා ගන්න ඔයාලන්ට අනුගමනය කරන්න පුළුවන් tips ටිකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් මේට කලිනුත් hair care tips ගැන video එකක් මම කරලා තියෙනවා. ඒ link එක මම description එකට add කරන්නම්. මේකෙන් නැති දේවල් ඒ video එකේ තියෙනවා. Videos දෙකම බලන්න අමතක කරන්න එපා. එහෙනම් අපේ වීඩියෝ එක ඉස්සරහට ගිල බලමු මොනවද අද දවසේ අපි කතා කරන්න යන hair care tips කියලා. පළවෙනි tip එක තමයි නිතරම ඇල් වතුරෙන් නාන එක. නාන්න උණු වතුර පාවිච්චි කරන එක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි. උණු වතුර ඔයාගේ hair follicles වල තියෙන සිදුරු ස්වභාවිකවම විවෘත කරනවා. මේක හිසකස් ගැලවී යාමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උණු අතර ඔයාගේ hair cuticles වල තියෙන keratin සහ lipid bonds විනාශ කරලා දානවා. ඇල් වතුරෙන් නාද්දී මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා ඔයාට නාන්න හොඳම ඇල් වතුර. ඊළඟ ටිප් එක තමයි ඔයාගේ ෂැම්පෝ එක නිතරම ඩයිලූට් කරලා එහෙමත් නැත්නම් තනුක කරලා පාවිච්චි කරන එක. මේ විදිහට ෂැම්පෝ එක තනුක කරන එකෙන් ෂැම්පෝ මගින් ඔයාගේ හිසකෙස් වලට සිදුවන හානිය අවම වෙනවා. විශේෂයෙන්ම හිසකෙස් වේලීම වගේ තත්ත්වයන් මේ ක්‍රමය මගින් ඇති වෙන්නේ නැහැ. ඔයාට තියෙන ඔයාගේ ෂැම්පෝ එකෙන් අවශ්‍ය ප්‍රමාණයක් අරගෙන ඒකට වතුර දාලා මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ෂැම්පෝ මිශ්‍රණය ඔයාගේ හිස් කබලේ සහ හිසකෙස් වල ආලේප කරන්න. ෂැම්පෝ එකක් තෝරගත්තත් නිතරම සැලකිලිමත් වෙන්න සල්ෆේට් ෆ්‍රී ෂැම්පෝ තෝරගන්න. ඒ වගේම තමයි ෂැම්පෝ එකක් තෝරගද්දී ඔයාගේ hair type එකටත් ඒ ෂැම්පෝ එක ගැළපෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. මේ තියෙන මම යූස් කරන ෂැම්පෝ එක ගොඩ දෙනෙක් මගෙන් මේ ෂැම්පෝ එක ගැන අහන නිසා මම මේ ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඉතින් මේක රීන් කියන බ්‍රෑන්ඩ් එකේ එන ෂැම්පෝ එකක්. මේක කොරියන් ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම ගොඩක් හොඳ ෂැම්පෝ එකක් මම පාවිච්චි කරපු ෂැම්පෝ හැම එකක්ම අතරින්. ඊළඟට ෂැම්පෝ ඔයාගේ ඔළුවට දැම්මට පස්සේ ඔයාගේ ෆින්ගර් ටිප්ස් විතරක් පාවිච්චි කරන්න. නියපොතු කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා. ඔයාගේ කොණ්ඩේ, ඔයාගේ හිස් කබල පොඩ්ඩක් මසාජ් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ෂැම්පෝ බ්‍රෂ් එකක් යූස් කරන්න. මේක සිලිකන් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ ෂැම්පෝ බ්‍රෂ් දැන් වෙළඳපොලේ හරිම ලේසියෙන් ඔයාට ගන්න පුළුවන්. AliExpress Daras වගේ platforms වල හරිම ලේසියෙන් ඉතමත් අඩු මුදලකට ඔයාට මේ වගේ shampoo brush අරගන්න පුළුවන්. මේ වගේ shampoo brush එකක් පාවිච්චි කරන එකෙන් ඔයාගේ shampoo ඉතුරු වෙන්නේ නැතුව හිස් කබලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. shampoo ඉතුරු වෙන එක ගොඩක් කලාවට හිස්සරි වගේ තත්ත්ව ඇති වෙන්න බලපාන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි නිවැරදිව conditioner එකක් භාවිතා කිරීම. නිරෝගී ලස්සන කෙස් කලඹක් පවත්වාගෙන යන්න නම් කන්ඩිෂනර් එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි කන්ඩිෂනර් එක ඇප්ලයි කරන්න කලින් ඔයාගේ හිස කෙස්වල තියෙන වතුර ටික අනවශ්‍ය වතුර ටික හොඳට මිරිකල ඉවත් කරගන්න ඕන. ඊට පස්සේ කන්ඩිෂනර් එකෙන් ටිකක් ඔයාගේ කොණ්ඩේ දිග ප්‍රමාණයට ඇති වෙන්න අරගෙන ඒක ඔයාගේ හිස කෙස්වල ආලේප කරන්න ඕන. කිසිම වෙලාවක හිස් කබල කන්ඩිෂනර් ආලේප කරන්න එපා. ඔයාගේ කෙස් ගස්වලට විතරයි කන්ඩිෂනර් එක ඇප්ලයි කරන්න ඕන. කන්ඩිෂනර් හිස් කබල ආලේප කිරීම මගින් ප්‍රොඩක්ට් බිල්ඩ් අප් එකක් ඇති වෙන්න පුළුවන් වගේම හිස්සරි වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේකෙන් ඔයාගේ හිස කෙස්වල මූලයන් දුර්වල කරනවා. ඒ වගේම තමයි කන්ඩිෂනර් එක ගාපු ගමන් සෝදලා ඉවත් කරන්න එපා. අඩුම තරමේ විනාඩි 3ක්වත් කන්ඩිෂනර් එක තියන්න දෙන්න. ඔයාගේ හිස කෙස්වල ඔයාගේ කන්ඩිෂනර් බෝතලේ පිටිපස්ස ගහලා තියනවා. යූස් කරන විදිය, ඩිරෙක්ෂන් සහ කොච්චර වෙලාවක් ඔයාගේ කොණ්ඩේ මේක තියන්න ඕනිද කියලා. ඉතින් ඔයා පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක අනුව මේ විනාඩි කීපේ සමහර විට වෙනස් වෙන්න පුළුවන්.
ඒනිසා අනිවාර්යෙන්ම කන්ඩිෂනර් බෝතලේ පිටිපස්සේ තියෙන ඩිරෙක්ෂන්ස් හරියට කියවලා ඒක පාවිච්චි කරන්න. ඊළඟ ටිප් එක තමයි කොණ්ඩ පීරන්න ලී පනාවක් පාවිච්චි කරන එක. ලී පනාවක් පාවිච්චි කරලා හිස් කබල පීරන එකෙන් හිස් කබලේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙනවා. මේ නිසා ඔයාගේ හිස කෙස් ඉක්මනට වවා ගන්න පුළුවන්. ඒ වගේම ලී පනාවෙන් කොණ්ඩ පීරද්දි කොණ්ඩ කැඩිලා යාමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුයි. ඒ වගේම ලී පනාව වලින් හිස් කබල පීරන එකෙන් හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කොහොඹ වගේ ලී වලින් හදපු පනාවක් පාවිච්චි කරන එකෙන් හිස්සොරි අඩු කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඒ වගේම ප්ලාස්ටික් පනාවෙන් කොණ්ඩේ පීරලා කොණ්ඩ තියෙන ගැට ටික කඩා ගන්නවට වඩා ලේසියෙන් ඔයාට ලී පනාවෙන් කොණ්ඩ තියෙන ගැට කඩා ගන්න පුළුවන්. ඉතින් මේ ලී පනාව රැක බලා ගන්න විදිහ ටිකක් විතර වෙනස්. අපි ප්ලාස්ටික් පනා නිතරම සේදුවට ලී පනාව සෝදන්න යන්න එපා නිතරම. මොකද ඒකෙන් ඔයාගේ පනාවේ තියෙන ලීයට හානි වෙන්න පුළුවන්, වගේම ඒක ඉක්මනින්ම සවුත්තු වෙන්න පුළුවන්. ඒ විදිහට සෝදනවා වෙනුවට ඔයා කොණ්ඩ පීරන හැම වතාවකම පනාවේ ඉතුරු වෙන කෙස් ගස් ටික අයින් කරන්නත් මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාගේ පනාවේ කල්පවැත්ම රඳව ගන්න පොල් තෙල් වගේ දෙයක් පනාවේ ආලේප කරලා පැය භාගයක් විතර තියෙන දීලා ඊට පස්සේ සොෆ්ට් රෙද්දකින් මේක පිහ දාන්න. ඒ වගේම තමයි වියලි ස්ථානයක මේ පනාව තියන්නත් අමතක කරන්න එපා. ඉතින් පුළුවන් නම් අදම ඔයාගේ ප්ලාස්ටික් පනාව වෙනුවට ලී පනාවක් පාවිච්චි කරන්න පටන් ගන්න. ඊළඟ ටිප් එක තමයි ගොඩක් තද නැති හෙයා ස්ටයිල්ස් දාන එක. ගොඩක් කලාවට අපි කොණ්ඩ තද කරලා පෝනිටේල්ස්, හයි පෝනිටේල්ස් වගේ හෙයා ස්ටයිල්ස් දානවා. ඉතින් ඒක ඇත්තටම එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් හිස කෙස් ගැළවිලා යන්න පුළුවන් වැඩියෙන්. ඒ වෙනුවට ටිකක් විතර ලූස් හෙයා ස්ටයිල්ස් දාන්න. කොණ්ඩෙ ගොතන්න, එහෙම නැත්නම් පොඩි බන් එකක් දාන්න, එහෙම නැත්නම් ඔයාට පුළුවන් දැන් තියෙන ක්ලෝ ක්ලිප්ස් වගේ ලස්සන ලස්සන කටු පාවිච්චි කරලා එක එක හෙයා ස්ටයිල්ස් දාන්න. වැදගත්ම දේ තමයි ගොඩක් තද නැති හෙයා ස්ටයිල්ස් දාන එක. ඉතින් ඒ වගේම තමයි හීට් එක පාවිච්චි කරලා කොණ්ඩෙ ස්ට්‍රේට් කරන එක, කර්ල් කරන එක වගේ දේවල් නිතරම නොකර ඉන්නව නම් ඒකත් ඔයාගේ හෙයා හෙල්ත් එකට ගොඩක් හොඳයි. හෙයා ස්ටයිල්ස් දාද්දී හිස කෙස්වල ආරක්ෂාව නම්බර් 1 කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි කොණ්ඩෙට හෙයා ඇක්සසරිස් පාවිච්චි කරද්දී ඒකෙනොත් හිස කෙස්වලට හානිදායක වෙන එක එක ඇක්සසරිස් පාවිච්චි කරන්න එපා. විශේෂයෙන්ම මෙටල් ක්ලිප්ස් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒක ඔයාගේ ස්කැල්ප් එකටත් එච්චර හොඳ නැහැ. ඒ වෙනුවට ඔයාට පුළුවන් මේ වගේ ප්ලාස්ටික් ක්ලෝ ක්ලිප්ස් පාවිච්චි කරන්න, ස්ක්‍රන්චීස් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් පොඩි බූල් බෑන්ස් පාවිච්චි කරන්න. හැබැයි ඉතින් ඉඳලා හිටලා පොඩ්ඩක් තද හෙයා ස්ටයිල් එකක් දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ නිතරම ඒ වගේ හෙයා ස්ටයිල්ස් දාන්න එපා කියලා. මොකද සමහර අවස්ථා එන්න පුළුවන් අපිට ඒ වගේ තද හෙයා ස්ටයිල් එකක් දාන්නම වෙන. ඊළඟ ටිප් එක තමයි සතියකට වතාවක්වත් හෙයා මාස්ක් එකක් දාන එක. ඉතින් මෙතනදී ඔයාට ගෙදරම හදාගත්ත හෙයා මාස්ක් එකක් හරි වෙළඳ පොලෙන් මිලදී ගත්ත හෙයා මාස්ක් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ෆ්ලැක්සීඩ් හෙයා මාස්ක් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් ෆ්ලැක්සීඩ් එහෙම නැත්නම් හන ඇට ඔයාලට හරිම ලේසියෙන් මිලදී ගන්න පුළුවන් බෙහෙත් බඩු කඩවල් වලින්. ඉතින් මුලින්ම ඔයාට අවශ්‍ය ප්‍රමාණයට හන ඇට අරගෙන ඊට පස්සේ ඒකට වතුර ටිකක් එකතු කරගන්න ඕන. මේ වතුර දාන ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයා ගත ෆ්ලැක්සීඩ් ප්‍රමාණය අනුව. ඊට පස්සේ මේක ලිපේ තියලා හොඳට රත් කරගන්න ඕන. මේක රත් වෙද්දී ක්‍රමෙන් උකු වෙලා ජෙලි වගේ ස්වරූපයකට හැරෙනවා. ඉතින් හොඳ උකු ජෙලි වගේ තත්ත්වයට ආවට පස්සේ ඔයාට පුළුවන් මේක ලිපෙන් බාගෙන ජෙලි ටික වෙනම වෙන් කරලා අරගන්න. ඊට පස්සේ මේක හොඳට නිමෙන්න දෙන්න ඕන. හොඳට නිමුණට පස්සේ මේක අරගෙන ඔයාගේ හිස් කබල සහ හිස කෙස්වල හොඳින් ආලේප කරන්න. ඊට පස්සේ පැය භාගයක්, පැයක් වගේ කාලයක් තියෙන දීලා ඔයාට පුළුවන් ෂැම්පු දාලා මේක හිස කෙස්වලින් ඉවත් කරගන්න. ෆ්ලැක්සීඩ් වලට පුළුවන් ඔයාගේ හිස කෙස් ඉක්මනින්ම වවන්න, වගේම හිස කෙස් නිරෝගී කරන්න.
මේ ෆ්ලැක්ස් සීඩ් වල තියෙන විටමින් ඊ නිසා ඔයාගේ හිස් කබල හොඳින් පෝෂණය වෙනවා. ෆ්ලැක්ස් සීඩ් හෙයා මාස්ක් එක දැම්මට පස්සේ කොණ්ඩේ ලස්සනට ෂයින් වෙලා ස්ට්‍රේට් ගතියට හරිම ලස්සනට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකත් අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න අමතක කරන්න එපා. ඊළඟ හෙයා ග්‍රෝත් ටිප් එක තමයි රෝස්මරි හෙයා ස්ප්‍රේ පාවිච්චි කරන එක. ඉතින් මේ රෝස්මරි හෙයා ස්ප්‍රේ එක මේ ළඟදි ටිකක් වෛරල් වෙච්ච ට්‍රීට්මන්ට් එකක්. ඒ නිසාම මටත් හිතුණා මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම ඒකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ නිසාම මට හිතුණා ඔයාලත් එක්කත් මේක බෙදා ගන්න ඕනි කියලා. ලංකාවේ නම් රෝස්මරි හොයාගන්න ටිකක් විතර අමාරුයි. මම මේක ගත්තේ ඩරාස්කෙන් නටි ෆෘටිස් කියන පේජ් එකෙන් තමයි, ෂොප් එකෙන් තමයි මම මේක ඕඩර් කරේ. තින් ඔයා නුවරඑළිය වගේ පැත්තක ඉන්න කෙනෙක් නම් ඔයාලට ලේසියෙන්ම රෝස්මරි හොයාගන්න පුළුවන්. එහෙම නැති අයට පුළුවන් ඩරාස්කෙන් පොඩක් චෙක් කරලා බලලා ඕඩර් කරන්න. ආපිකෝ වගේ සුපර් මාකට්ස් වලිනුත් ඔයාලට රෝස්මරි හොයාගන්න පුළුවන්. මේ ට්‍රීට්මන්ට් එක හදන්න වියලි රෝස්මරි කොළ වගේම ෆ්‍රෙෂ් රෝස්මරිත් ඔයාලට අරගන්න පුළුවන්. මුලින්ම රෝස්මරි එකෙන් ටිකක් අරගන්න. මම මේ සැඳි දෙකක වගේ ප්‍රමාණයක් අරගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගත්ත වතුර. දැන් අපි මේක ලිපේ තියලා රත් කරගන්න ඕන. විනාඩි 5ක් 6ක් වගේ මේක රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක පෙරලා අරගන්න. ඊට පස්සේ මේක නිමෙන්න දීලා ඔයාලට පුළුවන් ස්ප්‍රේ බොටල් එකකට මේක දාගන්න. ඉතින් මම නම් වතුර එකට රෝස්මරි ටික දාලමයි රත් කරේ. හැබැයි ඔයාලට පුළුවන් වතුරක රත් වෙන්න දීලා ඊට පස්සේ රෝස්මරි ටික දාන්නත්. ගොඩක් කලාවට වතුර කෝප්ප 3ක් වගේ ප්‍රමාණයකට රෝස්මරි අතු 2ක් 3ක් වගේ තමයි දාගන්න ඕන. මේක හොඳටම නිමුණාට පස්සේ ඔයාලට පුළුවන් වාගේ හිස් කබලට සහ හිස් කෙස්වලට මේක ආලේප කරන්න. මේ වගේ ස්ප්‍රේ බොටල් එකක් පාවිච්චි කරන එක ගොඩක් ලේසි මේ දෙයට. හිස් කබල සහ හිස කෙස්වල ආලේප කරලා පැය භාගයක් පැයක් වගේ කාලයක් තියෙන්න දීලා ඔයාට පුළුවන් මේක සෝදලා ඉවත් කරන්න. මේ ට්‍රීට්මන්ට් එකෙන් ඔයාගේ හිස කෙස් නිරෝගී කරනවා වගේම තමයි ඔයාගේ හිස් කබලට හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඒ වගේම තමයි හිස කෙස් ඉක්මනින්ම වර්ධනය කරනවා. ඔයාට පුළුවන් මේ රෝස්මරි ට්‍රීට්මන්ට් එක සතියට වතාවක් හරි දෙවතාවක් හරි පාවිච්චි කරන්න. ඊළඟ හෙයා ටිප් එක තමයි නිසි කාලයට හෙයා එක ට්‍රිම් කරන එක. නිරෝගී කෙස් කලඹක් ඕන නම් වගේම හිස කෙස් ඉක්මනින්ම වවා ගන්න ඕන නම් හෙයා ට්‍රිමින් කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඔයාට ගෙදරදීම ඔයාගේ හෙයා එක ට්‍රිම් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැලොන් එකකට ගිහිල්ලත් මේ වැඩේ ඔයාට කරගන්න පුළුවන්. ඔයා ඔයාගේ හෙයා එක ට්‍රිම් කරපු දවසින්නම් සති 8ක් 12ක් වගේ කාලයක් අතරතුර නැවත වතාවක් ඔයාගේ හෙයා එක ට්‍රිම් කරන්න ඕන. හෙයා එක ට්‍රිම් කරන එකෙන් කොණ්ඩේ අගිස්සේ තියෙන ඩෙඩ් එන්ඩ්ස් අයින් වෙන නිසා ඔයාගේ හිස කෙස් නිරෝගී වෙනවා. ඉතින් මේ ටිප් එකත් ඔයාගේ හෙයා කෙයා රුටින් එකට අනිවාර්යෙන්ම එකතු කරගන්න. ඊළඟ ටිප් එක තමයි කොණ්ඩේ වැවෙන්න උදව් වෙන ස්වභාවික පාන අරගන්න එක. ඉතින් මම මීට කලිනුත් මගේ වීඩියෝස් වල කොණ්ඩේ වැවෙන්න ඔයාලට බොන්න පුළුවන් ගොඩක් හොඳ ස්වභාවික පාන වර්ග ගැන වීඩියෝස් දාලා තියෙනවා. ඒ වීඩියෝස් උත් බලන්න අමතක කරන්න එපා. අද මම හදන්න යන්නේ බීට්රූට්, කැරට් සහ පිපිඤ්ඤා එකතු කරලා හදාගත්ත ජූස් එකක්. බීට්රූට් කියලා කියන්නේ ප්‍රෝටීන්, විටමින් ඒ සහ කැල්සියම් වලින් අනූන එළවලුවක්. ඉතින් මේකෙන් ඔයාගේ හිස කැස් නිරෝගීව වර්ධනය කරනවා. ඒ වගේම කැරට් කියලා කියන්නේ විටමින් ඒ සහ විටමින් ඊ වලින් අනූන එළවලුවක්. ඉතින් මේකෙන් ඔයාගේ හිස් කබලේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරනවා. ඒකෙන් ඔයාගේ හිස කැස් වර්ධන වේගය ඉක්මන් වෙනවා. ඒ වගේම කැරට් වල තියෙන බීටා කැරොටින් හිස කැස් ගැලවී යාම පාලනය කරනවා. පිපිඤ්ඤවල තියෙන සල්ෆර් සහ පොටෑසියම් ඔයාගේ කොණ්ඩේ ගැලවී යාම අවම කරලා කොණ්ඩේ වර්ධනය කරනවා. ඉතින් මේ ජූස් එකේ තියෙන බෙනිෆිට්ස් ඔයාට තවත් වැඩි කරගන්න පුළුවන් නෙල්ලි, ඉඟුරු සහ කරපිංච වගේ අමුද්‍රව්‍ය එකතු කිරීම මගින්. ඊළඟ ටිප් එක තමයි කොණ්ඩේට ගුණදායක දේවල් ආහාරයට ගන්න එක.
කොණ්ඩෙට ගුණදායක ආහාර විදියට nuts වර්ග ඒ කියන්නේ almonds, walnuts, peanuts වගේ දේවල් ඒ වගේම අලිගැට පෙර, strawberry වගේ berries වර්ග, විතර, vitamin C වැඩි වෙන අඩංගු පළතුරු, පලා වර්ග, වටක්කා, බතල වගේ දේවල් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාට දිගු නිරෝගී ලස්සන කෙස් කලඹක් ඕන නම් ඔයාගේ ආහාර ගැනත් අද ඉඳන් වැඩිපුර සැලකිලිමත්තාවයක් දක්වන්න. ඊළඟ ටිප් එක තමයි කොණ්ඩේ ලස්සනට තියාගන්න කොණ්ඩේ තියෙන ගැට ටික කඩාගන්න සිලිකන් ඔයිල් වගේ දේවල් වෙනුවට ස්වභාවික තෙල් එකක් පාවිච්චි කරන එක. ඉතින් ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල් වගේ දේවල් මේකෙදි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට රෑට හෙයා සීරම් එකක් විදිහටත් මගේ හෙයා එන්ස් වලට ආමන්ඩ් ඔයිල් ඇප්ලයි කරනවා. ඒකෙන් ඇත්තටම හිස කෙස් නිරෝගී වෙනවා වගේම කෙස් කලඹ ලස්සන වෙනවා. මම පාවිච්චි කරන්නේ ඔරිෆ්ලේම් බ්‍රෑන්ඩ් එකේන ස්වීට් ආමන්ඩ් ඔයිල් එක. තින් ඔයා සිලිකන් ඔයිල් එකක් නම් පාවිච්චි කරන්න ඔයාගේ කොණ්ඩේ තියෙන ගැට ටික කඩාගන්න වගේම කෙස් ටික ලස්සනට තියාගන්න අදම මේ වගේ ස්වභාවික තෙල්යකට මාරු වෙන්න මොකද සිලිකන් ඔයිල් කියලා කියන්නේ දීර්ඝ කාලීනව ඔයාගේ කෙස් වලට පාවිච්චි කරන්න හොඳ දෙයක් නෙමෙයි. සිලිකන් වගේ ඔයිල් දීර්ඝ කාලීනව හිස කෙස් වලට පාවිච්චි කරන එකෙන් හිස කෙස් දිරාපත් වෙන්න පුළුවන්. ඔයාගේ හිස කෙස් අධික ලෙස ගැළවිලා යන ස්ට්‍රෙස් එකත් ලොකුවටම බලපානවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ස්ට්‍රෙස් එක අඩු කරගන්න බලන්න. ඔයාට ස්ට්‍රෙස් එක අඩු කරගන්න පොත් කියවන්න පුළුවන්, එහෙම නැත්නම් ස්වභාවික පරිසරයත් එක්ක ටිකක් වැඩිපුර කාලය ගත කරන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ කැමැතිම හොබි එකක් ගොනත් කරන්න පුළුවන්. ඉතින් ඔයා කැමති ඕනිම විදිහකින් ඔයාගේ මනස සැහැල්ලුවෙන් තියාගන්න. ඉතින් ඔන්න ඔය හෙයා කෑ ටිප්ස් ටික තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මෙතනදී කතා කරපු නැති තව ටිප්ස් මම මීට කලින් වීඩියෝ වල අරගෙන ඇවිල්ලා තියෙනවා. මම මීට කලිනුත් කිව්වා වගේ ඒ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරන්න. අනිවාර්යෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා කැමති ඇති කියලා. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවොත් එක්කත් වීඩියෝ එක ෂෙයාර් කරගෙන තාමත් ඔයාමගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you so much for watching.